بالنساء في حالات معينة في شرعنا الحنيف أنه لا يجوز المرأة أن تصلي. لا نقول أنه يسمح بل نقول لا يجوز، وقد ذكرها العلماء. فهل ذكرت شيء؟ ඔව් මෙතෙන් දි සහෝදර සහෝදරන් විශේෂයෙන් කාන්තාවන්ට අපි මෙතන මතක් කරන්න කැමති. අපි දන්නවා කාන්තාවන්ට තියෙන ඉතාමත්ම වැදගත් අවස්ථා දෙකක් තමයි ඒගොල්ලන්ගේ එදිනදා ජීවිතේ ඒ මාසික ගෘතුව කියන හයිල් අවස්ථාව සහ ඒ වගේම ප්‍රසව රුධිරය කියන ඒ නිෆාස් යන අවස්ථා දෙක. මේ අවස්ථා දෙකේදී ඒ කාන්තාව නැත්තෙම්ම මානසිකව ඒ වගේම ශාරීරිකව ඉතාම දුබල තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ තත්ත්වය අල්හම්දුලිල්ලා සැලකිල්ලටගෙන ඉස්ලාම් එයාට මේ සලාතය සහ එවගේම රමදාන් මාස උපවාසයෙන් ඒගොල්ල නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් වීමනෙත් බලන්න අපි දන්න දවසට 500ක් සලාතය මාසිකව දවස් 5ක් 6ක් 7ක් සලා නොකර හිටියනම් කොච්චර සලාතය ඒගොල්ලන්ට එතෙන්දී කියන්නේ ඒගොල්ලන්ට සේන්දු වෙනවද? ඒ සියල්ල නැවත ඉටු කිරීමක් අවශ්‍ය නැහැ. අල්හම්දුලිල්ලාහ් ඒගොල්ලෝ කමා කරලා තියෙනවා ඉස්ලාම් වල. රමදාන් උපවාසයේ විතරක් වෙනත් කාලවල ඒගොල්ලෝ ඒක නැවත ඉටු කර යුතු හේතුව ඒක දවස් කීපයක් අවුරුද්ද පුරා මේකට කාල අවකාශය තියෙනවා ඉටු කර ගන්න පුළුවන්. අල්හම්දුලිල්ලාහ් අන්න එහෙම කාන්තාවන්ගේ ඒ දුර්වල අවස්ථාවන් සැලකිල්ලටගෙන ඉස්ලාම් එයාට හොඳ නිදහසක් දීලා තියෙනවා මේ සලාතය වෙනුවෙන්. ජසකල්ලාහ්.